තවදුරටත් චිත්තානුපස්සනාව ගැන කතා කරමු. මේ මුලින්ම මතක් කරන්න ඕනේ භාවනා තවදුරටත් ප්‍රැක්ටිස් කරන්න කැමති අය හෙට ජොයින් වෙන්න අපිත් සමග ගෲප් මෙඩිටේෂන් එකට 10 මාර ඉඳන් 12 මාර දක්වා මෛත්‍රී භාවනාවෙන් පටන් ගලා චිත්තානුපස්සනාව තමයි වැඩි හරියක් කරන්නේ. අවසන් හරියේ සාකච්ඡාව සමග සක්මන් බාර. ඉතින් අද මම ෂෙයා කරන්න යුතුයි චිත්තානුපස්සනාවේ මම ට්‍රයි කළ බලපු එක දෙයක්. නිවන් දකිමු නාලිකාවේ ස්වාමීන් වහන්සේ කිව්වා අපි සියලු දෙනාටම ආවේනික රහත් භාවයක් තියෙනවා කියලා. ඉතින් ඒක අහපලෙන් දැන් මට මතක් වුණේ බුදුහාමුදුරුවෝ අර පරණ ස්වාමීන් වහන්සේ කෙනෙක් දීපු කමටහන රජෝහරන් කමටහන. ඉතින් මං කල්පනා කරේ මොකද මගේ රජෝහරන් මට ආවේ. එතෙ මං හිතුවා කන වේලාවක සිතේ මොකද්ද මේ වෙන ක්‍රියාවලිය කියලා බලන එක සුදුසුයි කියලා. ඉතින් ඒකටත් ප්‍රධාන ආහාර වේලක් මට හිතුණා හරියන්නේ නැහැ කියලා. මොකද ප්‍රධාන ආහාර වේල සංකීර්ණ වැඩි. එතනදී ඕවා බල බල ඉන්න බෑ. එතන වෙන මං හිතුවා මේක සරල තත්ත්වෙන් කරන්න ඕනේ කියලා. ඉතින් අද ඒකට අවස්ථාවක් හම්බුණා නාරංගෙඩියක් හරහා. දැන් අර ඉම්පෝර්ටඩ් එක නැහැනේ. දැන් තියෙන්නේ ලෝකල් එක. ඉතින් චූටි චූටි බෙක් ගණනාවක් සමග නාරංගෙඩියක් හම්බුණා. මම හිතුවා මේ එක්ස්පෙරිමන්ට් එකට නැත්නම් පරීක්ෂණයකට සුදුසුම දෙයක් කියලා. ඉතින් කොහොමද කරේ? බහල තියෙනනි සිතින් සිතට සමවැදිලා සිත දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒක තමයි කරේ. ඉතින් මේ රස කියන දේ හරහා සිතේ ඒ ක්‍රියාවලිය මොකක්ද කියලා බලන්න. ඉතින් ක්‍රියාවලිය හැමතැනම කොමන් එකක් තියෙන්නේ. පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියනේ. රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඉතින් මෙතන රූපය කියන එකට වැටෙන්නේ දිව. එතකොට දිවත නාරං කැලක් සම්බන්ධ වුණාම දිව විඥාන සං කොන්ෂස්නස් රයිස් වෙනවා. ජීවහා විඥාන. එතකොට ඒ ටං කොන්ෂස්නස් එක හරහා මොකක්ද දැනුනේ? ඉතින් ඇමුල් මිශ්‍ර මිහිරි රසයක් පැහැදිලිව දැනුණා. ඒතකොට ඒකත් සමග වේදනාව හැඟීම ආවේ. හරි ෂෝක් හැඟීමක් ආවා. එතන ඉතාම ප්‍රසන්නයි. ඒ හැඟීම හරහා සංඥාව ඉතින් මම කොහොමත් මේ වගේ සෙට්‍රකින් මොනාරි මන කියන්නේ විටමින් C සහිත ආහාරනේ. ඒවට කොහොමත් ගොඩක් අයගේ කැමැත්තක් තියෙනවානේ. ඒවට සිට්‍රික් වර්ගේ නේ. සිට්‍රික් පවුලේ අයට මම කොහොමත් කැමති. එතකොට සංඥාව තමයි බොහොම හොඳයි. වෙරි ගුඩ්. මේක හොඳ දෙයක්. මම කැමති දෙයක්. ඒක හරහා සංඛාරය සිතයි අතයි සකස් වුණේ විගටම මේක කාලා මේක ඉවර කරන්න ඕනේ කියන එක. ඉතින් බලන් ඉන්නකොට එක කෑල්ලක් බාගෙට කනකොට අත ගිහිල්ලා ඉවරයි අනිත් කෑල්ල ගන්න. මේක ඉතින් ඇත්තටම TV show එකක් බලනවා වගේ. මේක හොඳ මූවි එකකට වඩා හොඳයි මේක බලන එක. පැත්තක වෙලා බලන් ඉන්නනේ තියෙන්නේ. බලන් ඉන්නකොට මට හිතුණා මේක මේක මුළු වෙලාවම කරන්න අමාරුයි. මොකද සිතෙන් සිතට සමවැදිලා යම් කිසි දෙයක් බලන් ඉන්න එක
ලේසි දෙයක් නෙමෙයි. ඒක ලේසි දෙයක් නෑ අපි කොයි වෙලෙත් කරනවානේ. ඒක අමාරුයි. අමාරුයි කියන්නේ ඒක වෙහෙස කරයි. නමුත් ටික වෙලාවක් බලන් ඉන්න පුළුවන්. ඉතින් ටික වෙලාවක් බලන් හිටිය මේක නිකන් හිතන්නකො YouTube clip එකක් විනාඩි දෙකක් බලුවා කියලා අන්න ඒ වගේ වැඩක්. ඉතල කෑලි 3-4ක් කාගෙන කාගෙන යනකොට මට හිතුණා දැන් මේ මේ ක්‍රියාවලිය අපි දැන් නැවැත්තුවොත් මොකද වෙන්නේ? බ්‍රේක් පාරක්. දැන් තව තියෙනවා කෑලි 10ක් විතර ඉතිරි වෙලා. නමුත් මේවා චූටි කෑලි. මම දන්නවා මම මේක කාලය ඉවර කරනවා කියලා. නමුත් මං හිතුවා මේක බ්‍රේක් ගහලා බලන්න. ඉතින් බ්‍රේක් ගහලා බැලුවා. දැන් මොකද වෙන්නේ? බ්‍රේක් ගහලා බැලුවම දැන් ඇත්තටම දැනෙච්ච හැඟීම තමයි මම දන්නේ මම මෙලෝ ඩ්‍රැමැටික් කියලා. මෙලෝ ඩ්‍රැමැටික් කියන්නේ චූටි දේ විශාල වශයෙන් දැනෙනවා කියන්නේ. මම හිතන්නේ මම මෙලෝ ඩ්‍රැමැටික්. මාව හොඳට දන්න අයත් දන්න ඇති මෙලෝ ඩ්‍රැමැටික් ස්වභාවයක් තියෙනවා මගේ. එහෙම තිත බෝලේ කරනවා කියලා කියන්නේ. ඉතින් තිත බෝලේ වගේ දැනෙනවා ඉතින් මට ඒක කරන්න නැහැ. ඒ වගේ හැටි. කොහොම හරි මේක බ්‍රේක් ගහලා බලනකොට මට හිතුනේ මගේ ඇඟේ හැම සෛලයකින්ම මේක ඉල්ලනවා වගේ හැඟීමක්. උදාරි නම්නම් දෙන්න ගත කිසි. ඒකත් පොඩ්ඩක්. මගේ ශරීරයේ හැම සෛලයකින්ම තව නාරං කැල්ලක් ඉල්ලනවා වගේ තමයි දැනෙන්නේ. එතන ඒ මොකද්ද? ඉතින් දැඩි ඒ සංඛාරයේ සිත ගොඩක් සකස් වෙලා උපාදානයක් වගේ දැන් මම හිත මේක බලන් ඉන්නවා. මේ මේ වගේ තත්ත්වයක් කොච්චර වෙලා තියෙනවද කියලා. ඉතින් මම ඒක ටයිමර් එකක් දාලා මෙෂර් කරේ නැහැ. නමුත් ටික වෙලාවක් ඉතින් ඒක තිබුණා. නමුත් තේන්න ගත්තා ඒක ලාවට ලාවට ඒකේ අර තීව්‍රතාවය අඩු වෙනවා. ඉන්ටෙන්සිටි එක අඩු වෙනවා කියලා. ටික වෙලාවක් කොහොම බලන් ඉන්නකොට ඇත්තටම ඒ අවශ්‍යතාවය අඩු වෙලා නැති වෙලා ගියා. ඒකෙන් තේනවා මේක මං කැමති දෙයක් වුණාට මේ දිවි පුදලා රැක ගන්න තරම් කැමති දෙයක් නෙමෙයි. මට හිතෙනු කැරමල් පුඩින් කපුනා නම් තත්ත්වය වෙනස් වෙනවා. ඉතින් මෙතනදී ඉන්ට්‍රෙස්ටින් දේ තමයි ඒ ක්‍රියාවලිය දිහා බලන් ඉන්නකොට මට හිතුනේ දැන් මම දන්නවා මම මේක නවත්තලා නෑ කියලා. පොඩ්ඩකට මේක බලන් ඉන්න ඕන කමක් විතරයි තිබුණේ. නමුත් ඒ ක්‍රියාවලිය එක දන්නේ නැහැ. ක්‍රියාවලිය දන්නේ නැහැ මම මේකයි කනවා. ඒකේ ක්‍රියාවලිය ඔටොමැටික් දෙයක් නිසා පුදුමාකාර විදිහට ඒක ඉල්ලුවා. ඊට පස්සේ ඒක ලැබෙන්නේ නැති නිසා ඒක ඊට පස්සේ ටිකක් වෙලා ගිහිල්ලා අඩු වෙලා නැති වෙලා ගියා. ඉතින් එතකොට මම කල්පනා කළේ මම මේ වැරදිලා හිතුවට මේ මේක මේ මට ඕන නිසා මම කනවා කියලා. ඇත්තට මෙතන මම කෙනෙක් එතන නැහැ ඇත්තට මේ වෙලාවේ. එතන කවුරුවත් නැහැ. මොකද ඒක ක්‍රියාවලියක් විතරයි. මේ මොහොතේ මම ඒ ක්‍රියාවලියෙන් එළියේ. ඉතින් මට හිතන මේක හරි ඉන්ට්‍රෙස්ටිං කියලා. මේ මේක තමයි බලන්න ඕනේ. මේ මේ මේක දැන් පෙන්නනවා. ඉන් යෝ නියරස්ට් තියටර්. ඔබ ළඟම සිනමා හලේ මේක පෙන්නනවා. ඔබේ මනස නැවති සිනමා හලේ පෙන්නනවා. ඉතින් මේක පුළුවන් නම් බලන්න මන් දන්නේ. ඉතින් ප්‍රධාන ආහාර වේලක් එක මේක කරන්න පුළුවන්ද කියලා. මට හිතෙනවා ප්‍රධාන ආහාර වේලක ජරමර වැඩි කියලා. ඒ රට කජු ගොට්ටක් හරි මොන හරි බිස්කට් කෑල්ලක් හරි අරගෙන පොඩි පොඩි කෑලි වලට කඩලා මේක කරලා බලන්න. මේකේ මොකක් හරි තියෙනවා මේක අපිට බලන්න ඕන දෙයක්. ඊළඟට බලාපොරොත්තු නැති වෙච්ච දේ තමයි ටිකක් වෙලා ගියාට පස්සේ මට හිතුණා ඇත්තටම දැන් මේක නොකෑවත් ප්‍රශ්නයක් නැහැ කියලා. මොකද ඒ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම ගියා ඊට පස්සේ. නොකෑවත් ප්‍රශ්නයක් නැහැ. ඒක ඔය ඩයට් කරන අයට මම හිතන්නේ මේක ගුඩ් නිවුස් එකක්. පොඩ්ඩක් කාලා බ්‍රේක් ගහලා චිත්තානුපස්සනා කරාම මනසක් දියුණු වෙනවා.
dieting ut kiyala. ඉතින් ඉතින් මෙතන මොකද උනේ දැන් දැන් දෙව කියන ඒ රූපයට ඒ ආහාර කියන ඔබ්ජෙක්ට් එක ආවම ඉතින් කියවනේ sense door එකකට sense object එකක් ආවම sense consciousness එක ආවා ඊළඟට ඒක හරහා ඒකට ආවේනික හැඟීම වේදනාව ආවා ඊළඟට ඒක සමග සංඥාව සහ සකස් කිරීම ඔය ටික රූප වේදනා සංඥා සංකාර ඔය ටික තමයි ඉතින් උනේ නමුත් ඒක probably මගේ ලොකු වටිනා කියන දෙයක් නොවන නිසා ඒක උපාදාන තත්වයකට ගියේ නැතුව වෙන්න පුළුවන් උපාදානයක් උනත් ගන්න ඉතින් නාරංගි දියක් දැක්කම ඒක කන්න හිතනවා ඒක තමයි උපාදාන වෙන්න ඕනේ කොහොම හරි මේක දැන් අවශ්‍ය නැහැ කියලා හිතනවා ඉතින් මම හිතන්නේ මේකේ වැදගත්ම දේ තමයි මෙතන මේක ඉබේ සිදුවෙන දෙයක් කියලා මෙතන තේන තැනක්. මෙතන සත්වේ පුද්ගලෙක් නැහැ. මෙතන මේක ඉබේට සිද්ධ වෙන්නේ. ඒ ක්‍රියාවලිය දන්නේ නැහැ මේක බලන්න ඕනකමට මම මේක නැවැත්තුවා කියලා. මේක මම ආයි මේ ක්‍රියාවලිය පැත්තේ ඒක ඉබේටම ෆ්ලෝ වුණා. ඉතින් මට හිතෙනවා මේක බලන්න හොඳ තැනක් කියලා මම ඒක මේක විස්තර ඇතිව ඔයගලන්ට එක්ස්ප්ලেইন කරේ. මේක හොඳ රජෝහරන් තැනක්. ඉතින් අද දවසේ පුළුවන් නම් මේක බලන්න. රජෝහරන් කියන එක මටත් මතක නැහැ. නමුත් ඒක අර ඒක ඒක තරුණ ස්වාමීන් වහන්සේ කෙනෙක්ට ඒක හරි ගියානේ. ඉතින් අපි අපිට හරියන්නේ මොකක් හරි දෙයක් අල්ලා ගන්න ඕනේ ඉතින් ඒ ස්වාමීන් වහන්සේට කිව්වේ මොකද සදුරෙදි කැල් කඩක් දීලා කිව්වා මේක පිළිමදින්න කියලා රජෝහරන් රජෝහරන් කියලා පායයි ඒ වෙලාවේ ලාවට ඉල පායගෙන ආවා ඉතින් ටික ටික දාඩිය දැම්මා ඒ දාඩියත් එක්ක ඒ රෙදි කැලේ වර්ණය වෙනස් වුණා ඉතින් ඊට පස්සේ ඒ ස්වාමීන් වහන්සේට ඒක හරහා අනිත්‍ය දුක් අනාත්ම ගුණම තේරුණා කියලා තමයි ඉතින් කියන්නේ ඉතින් අපට ආවේනික රහත් භාවයක් තියෙනවා නම් අපි අපේ රජව හරන්නේ කොහොමද? එතකොට අන්න බලන්නකෝ අපේ අම්මා හර ප්‍රශ්න. අපේ අම්මා හර ඉතිරි නාරන් ටික කෑවද කියලා. ඔව් ඔව් කෑවා. එහෙනම් ඒක උපාදානයක් තිබුණානේ. ඉතිරි ටික කෑවනම් ඒක නෙමෙයි මෙතන පොයින්ට් එක. මෙතන පොයින්ට් එක තමයි අපේ අපට ආවේනික රජව හරන් එකක් අපි හොයා ගන්නවා. ඉතින් අනිත්ක මේකද මේ මහා වෙලාවක් යන්නේ අර නිවන් දකිමු නාලිකාවේ සාමින් වහන්සේ තව දවසක මෙහෙම දෙයක් කිව්වා මේ වීරය වඩනවා කියන්නේ උදල්ලක් අරන් බිම කොටනවා වගේ අනිත් අයට පේන දෙයක් නෙමෙයි කිව්වා පැත්තකට වෙලා වාඩි වෙලා මේක බලන් ඉන්න එක වීරය වැඩිමක් කියලා අනිත් අය හිතන ඇති කියලා මේ මනුස්සයන මුකුත් නොකර නිකන් ඉන්නවා කියලා ඔබ තමයි අතුලෙන් දන්නේ මම වීරය වඩනවා. ඉතින් කවුරු හරි ඇවිල්ලා හෙව්වොත් මොකද ඔය කරන්නේ නිකන් ඉන්නේ නෑනේ. මම මේ වීරය වඩනවා. ඉතින් ඕගොල්ලොත් පුළුවන් නම් රට කජි ගොට්ටක් හරි බිස්කට් එකක් පැරි දෙක තුනකට කඩලා හරි නාරන් එකක් හොරහා මේක බලන්න මේක වෙන ඉන්ද්‍රිය දොරටුවක් කරලා බලන්න පුළුවන් යකි. අනිවාර්යෙන්. නමුත් මට මේක ලේසියෙන් බලන්න පුළුවන් තැනක් මේ මම මේ අල්ලගත්තා. ඉතින් ඔබට බලන්න පුළුවන් තැන මොකද්ද? ඇසට යම් රූපයක් පේනකොට ඔබට ඒක බලන්න පුළුවන්ද? කනට යම් ශබ්දයක් ඇසෙනකොට ඒක බලන්න පුළුවන්ද? නාසයට යම් ගන්ධයක්, ශරීරයට යම් පහසක්, මනසට යම් මතක සිතුවිලි එනකොට මේක බලන්න පුළුවන්ද? සිතුවිලි එන එක චුට්ටක් මම බැලුවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මගේ අදහසක් තිබුණා යම් කිසි දෙයක් කරන්න මගේ විනෝදාශ්වාසය සඳහා එතකොට ඒ කරන එක ගැන සිහි කරාම නොඉවසිලිමත් බවක් දැනෙන එතකොට ඒකත් මේ ක්‍රියාවලියක් නේ ඒකත් ඕනේ නම් ඔයනම් අපිට නවත්තන්න පුළුවන්. ඒක එතන ඒක සබ්ක්‍රෙෂන් එකක්. යට බලෙන් යටපත් කිරීමක් ඒක. තමයි ඒක දිහා බලන් ඉන්නත් පුළුවන්. නෑ මම මේක බලන්නේ කියලා. නෑ මම මේක කරන්නේ කියලා. ඒකට මොකද වෙන්නේ කියලා. ඉතින්
එහෙම හිතුවම මනසට යම් අපහසුතාවයක් දැනුණා. ඉතින් එතන යම් කිසි ආසාවක් හරහා පටන්ගත්තු ඒ ක්‍රියාවලිය එක බ්ලොක් කිරීම හරහා නැවත අර මං කිව්වේ ශරීරයේ හැම සෛලයකින්ම මේක ඉල්ලනවා වගේ ඒක අපහසු වෙන්නේ නැති මනසට යම් අපහසුයක් දැනුණා. ඉතින් මේවා තමයි ස්ටඩි කරන්න ඕන තැන්. මේවා තමයි දෙගින් දිගටම විපරම් කරන්න ඕන තැන්. ඉතින් ඇත්තටම කියනවා නම් මේක ෆුල් ටයිම් ජොබ් එකක්. නමුත් දවසට විනාඩි 5ක් හරි අරගෙන මේක කරන්න පුළුවන් නම් හොඳයි කියලා මට හිතෙනවා. අපි ඔක්කොටම යම් යම් දේවල් ඉතින් මේක තමයි අජන්ෂා හම්බුරෝ කිව්වේ ඔබේ සිත සහ කය හරහා ඔබට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් කියලා. මම ඔයගලන්ට ආරාධනා කරනවා ඒ එක්ස්පෙරිමන්ට් එක කරලා බලන්න. ඒ ඉන්ද්‍රිය දොරටු 6 හරහා යම් කිසි ඔබට දැනෙන එක තැනක් අල්ලගෙන චුට්ටක් නිරීක්ෂණය කරන්න, ඔබ්සර්ව් කරන්න. මොකද එතන වෙන්නේ කියලා. ඒ ක්‍රියාවලිය නවත්තලා බලන තාවකාලිකව නැවැත්තුවම මොකද වෙන්නේ කියලා. ඊළඟට ඒ ක්‍රියාවලිය නැවත පටන් අරන් බලන්න මොකද වෙන්නේ කියලා. මේක හොඳ තැනක් බලන්න. මම කියන ඒ සත්වයා පුද්ගලයා ඇත්තට මෙතන සත්වයේ පුද්ගලයෙක් නෑ නේද කියලා බලන්න තැනක්. දැන් මෙතන මම කියන්නේ කවුද ඉතින් මම කියන්නේ යම් කිසි අවබෝධයක් නේ අවයනස් එකක්. ඒ සිතින් සිතට සමවැදිලා සිත දිහා බලනකොට අපිට ඒ ක්‍රියාවලියයි ඒ අවයනස් එකයි කියන එක වෙන් කරලා තියාගන්න පුළුවන් පොඩි කාලේ. ඒතරේ ක්‍රියාවලිය සත්‍යෙක පුද්ගලෙක් නැහැ. එතන අවයනස් එකේ අවයනස් එකක් පමණයි තියෙන්නේ. එතනින් එහාට ඒක මට තේරෙන්නේ දැනෙන්නේ නැහැ. ඉතින් මම හිතුවේ මේක ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕන ගමන. මේක මේ මොන්ටිසෝරි ළමයෙක් එක පාට මේ ලෙවල් කරන්න අවශ්‍ය නැහැ. ඒ ගමන පියවරෙන් පියවර යන්න ඕන ගමන. ඉතින් මේක මේ විදිහට ටික ටික බලන්න. හොඳයි. අපි අවයනස් කියන්නේ මේ වෙලාවේ මොකද වෙන්නේ කියන එක දැනගෙන. ඊළඟට නිවන් දකිමු නාලිකාවේ හාමුදුරුවෝ කියපු දේවල් දෙක තුනක් තව මට මතක් වුණා. විචිත්තන ප්‍රශ්නාවල නෙමෙයි. නමුත් මට හිතනවා ඒක මේ අපි අද ඉන්න කාලයට ගොඩක් සුදුසුයි කියලා. මොකද අපි නිතරම හිතන්නේ කොවිඩ් හැදෙයිද නැද්ද? ඊළඟට කොවිඩ් හැදුනත් මැරෙයිද නැද්ද? ඔය දෙකෙනකින් අපේ top of the mind තියෙන්නේ හිතේ උදින්ම තියෙන්නේ. එතකොට මගේ පියාකන වැක්සින් දෙකක් අරන් දෙනවා මැරෙන්නේ. ඉතින් අද එක මේ මෙසේජ් එකක් ආවා. WhatsApp වලින් එනවනේ නානක් ප්‍රකාර දේවල්. කොවිඩ් හැදිච්ච අයගෙන් 98%ක් සනීප වෙනවා, 2%යි මැරෙන්නේ අනාදී වශයෙන්. ඉතින් මෙහෙම මේක දිහා බලන්න විවිධාකාරකම තියෙනවා. නමුත් නිවන් දකිමු නාලිකාවේ හාමුදුර මෙහෙම දෙයක් කිව්වා. ඔබට තියෙන්නේ මේ මොහොත පමණයි. හෙට මොකද වෙන්නේ කියන එක හෙට බලන්න. අද තියෙන ප්‍රශ්න ටික හොඳටම අද දවසේ මේ මොහොතේ තියෙන ප්‍රශ්න ටිකට මොකද කරන්න කියලා බලන්න. හෙට දවසේ තියන්න ඒ හෙට දවසේ ප්‍රශ්න ටික විසඳන්න. ඉතින් මටත් හිතෙන එක හොඳ දෙයක්. මේ මොහොතේ කොවිඩ් හැදිලා නැහැ ඔබට. නෑනේ. තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඉතින් අද කොවිඩ් හැදිච්ච ගොඩක් අය ඒක මොකුත් වෙන්නේ නැහැ. මේ මොහොතේ ඉන්න එක තමයි හොඳ. මොකද අපි දන්නේ අපිට ෂුවර් කරන්න මේ මොහොත තමයි. ඊළඟට තව දෙයක් ඒ ස්වාමීන් වහන්සේ කලින් කියලා තිබුණා අපිට ලැබෙන්නේ අපිට ලැබිය යුතු දේ. ඉතින් කවුරු හරි බැන්නද? කවුරු හරි දොස් කිව්වද? කවුරු හරි ගේමක් දුන්නද? ඒ ඔක්කොම ඇයි මට වෙන්නේ කියන එක නෙමෙයි අහන්න ඕනේ. මට ලැබෙන්නේ මට ලැබිය යුතු දේ. මොනා හරි පරණ දෙයක් ගෙවුණා. වෙන අය අලුතෙන් දේවල් හදාගත්තේ අපිට ගන්න දෙයක් නැහැ.
නමුත් ඒ අයට අපි රිටර්න් එකක් දෙන්න ගියොත් මොකද වෙන්නේ? අපි නැරඹුන අපිටම දේවල් හදාගන්න. එතන තමයි අපි අවබෝධයෙන් කටයුතු කරන්නේ. නැහැ එහෙනම් එතනින් මම නවත්තන්න. මේ එක්ස්පෙරිමන්ට් එක අද දවසේ කොහොම හරි විනාඩි 5ක් අරන් කරන්න. මොකද වෙන්නේ කියලා බලන්න. සත්ත්වයේ පුද්ගලයෙක් නැති මේ ක්‍රියාවලිය ඔබට පේනවද කියලා බලන්න. එතන මේක හරි සරලයි මේක කරලා බලුවම පේනවා එතන සත්ත්වයේ පුද්ගලයෙක් නැහැ මේක නියම් ක්‍රියාවලියක් පමණයි කියලා. ඉතින් අපි නමුත් මේක පුරුද්දට අපි රැවටිලා අපි එතන හිතනා මේ ක්‍රියාවලිය මම කියලා. මට ඕන නිසා මට ඕන දේ මම මේ කරන්න කියලා. හොඳයි. අපි තවදුරටත් මේක ප්‍රැක්ටිස් කරමු හෙට දවසේ. ග්‍රූප් මෙඩිටේෂන් එක හරහා 10:00 න් 12:00 න් දක්වා මම හිතනවා නවත්තන්න.